අදාළ ගිවිසුම් හෙට දිනේදී අස්සන් තැබීම සඳහා පැරිස් ඒකාබද්ධ ආධාර කණ්ඩායම්වල හමුවීම් සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් සහ රාජ්‍ය අමාත්‍යතුමන්ලා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් එරටට පිටත් කොට යවා තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් එකී ගිවිසුම් වලට අස්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා මේ අස්සන් තබන ලබන සෑම ගිවිසුමක්ම හා ඒ ක්‍රමවේදයන් හා සම්පූර්ණ විස්තරාත්මක කරුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සමගම රටේ සමස්ත ලාංකීය ජනතාවට ජාතිය අමතලා ජයග්‍රහණයේ සුභාරංචිය ලබා දෙන බවත් සඳහන් කළා. වාහන ආනයන සීමා ලබන වසරේදී ලිහිල් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. 2025 වර්ෂයේ සිට වාහන ආනයන පිළිබඳ දැනට පවතින සීමා ලිහිල් කරා. අපි වාහන ආනයනය පිළිබඳ සීමා ලිහිල් කිරීමත් ආනයන ලිහිල් කිරීමත් කරන්නේ ඉතාම විශාල ලෙස සූක්ෂම අධ්‍යයනයන්ගෙන් පසු. මක් නිසාද යත් අපි දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගන්න තිබෙන විස්තීර්ණ ණය ගිවිසුමේ යටතේ තමයි රට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කරන්නේ. ඒ ගිවිසුමේ ප්‍රකාර කොන්දේසිය හා ඉෂ්ට කළ යුතු පූර්ව අවශ්‍යතා තියෙන. විදේශ සංචිත ඛාදනය වෙන ආකාරයට ලිහිල්කරණයක් කරන්න බෑ. ඒ නිසා ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයේ යටතේ ඒ පිළිබඳ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා විමසලා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරලා තියෙනවා. දැනට කිසිම තීරණයක් ගෙන නැහැ. ඒ අනුව තමයි ලිහිල්කරණය කරන්න බව සඳහන් කරලා තියෙනවා.